හැමෝම කතා කරා බැනුම් කර හොරකම පිළිබඳව. බැනම්ර හොරකම ඔු හොරකමක් සිද්ධ වුණන ඒ ද්ධවෙච්ච ංචාවෙන් ඒ අදාළ මුදල්ටික දැනට රක්ෂිතවතියාගෙනන්නවාේ නඩුවවරෙනකං ඒ මුදල් ප්‍රමාණය කාටවත් ගන්න බෑ පෞද්ගලිකාංශ සතුනෙන්නේ. නමුත් අද වෙනකොට සීනි මාෆියාව හරහා පිල්ලියෙන දහයකට වඩා වැඩි මුදලක්. මේ වෙනොට මේ ආණ්ඩුවේ හිතවතුන් හොරකං කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි දැන්ගේ සීන බදු අඩුකිරීම. රුපියාල් පනහටතිවිච, බද්ධ සත විසිපහ දක්වා අඩුකරපුේ සීනිි බදු අඩුකිරීමේ. වංචාව තවත් සති කිහිපේට මේ ගැසටුව දීර්ග කරන්න සූදානම් වෙලාතියවා ඒ කියන්නේ. තවත් හොරකං කරන්න තමන්ගේ ගජමිතුරන්ට ඉඩ දෙන්න මේ සීනිවංචාව දිගටම කරගෙන යන්න තමයි සිද්ධ කරලතියන්නේ. අපි කියන්න මේ සීනිවලින් ජනතාව තන සීනිවල මිල අඩුනාාන කිසි ප්‍රශ්නයන්නේ. ජනතාව අදටත් සීනිගන්න එකම මිලටයි. හැබැයි අර මහාපරිමාන ව්‍යපාරිකයා තමන්ගේ චන්දෙට සල්ලිදීපු තමන්ගේ චන්දෙට උදව කරපු. ඒ මහා පරිමාණ ව්‍යාපාරිකයා අද වෙනකොට දැඩිලාබයක් ලබාගෙන තියෙනවා ඒක මහ බැංකු හොරකමටත් වඩා විශාලයි. මෙයාණ්ඩුව බලේටෙනකොට කියපු වනිත්කාරණාව තමයි. දෙසිය හැතක්. මිනිසුන් පාස්කු ප්‍රහාරයෙන් මැරුණ. ඒක මතින් තමයි මෙ යාණඩුව බලේටාවේ. ඒක සාපය තමයි දැන් මේ වදන්නේ. දැන් මේ වෙනකොට ඊට වඩා වැඩිමරණ සං්‍යාවක් මේ ආ්ඩුවේ යටතේ මේ ජනතාවට සිද්ධ කරනතියනව රටේ ජනතාවගේ යහිංක ජීවිත බිලි අරගෙන තියෙනවා කියනක ම මේ වෙලාවෙ සඳහන් කරනවා. ි හයි පලම ඉදිිය.